අපි කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරා පුද්ගලික බස් රථවලට දැනට අපි අය කරන අවසර පත්‍ර ගාස්තු ප්‍රමාද ගාස්තු ටෙන්ඩර් ගාස්තු ලොක්පත්‍ර ගාස්තු පිවිසුම් ගාස්තු මගේ මාර්ග තාවකාලික බලපත්‍ර ගාස්තු කියන ඒවා සියල්ලම තව ඉදිරි 6 මාසයකට අය නොකර එයන්ට ඒ කටයුත්ත කරගෙන යන්න ඉඩ දෙන්න කියලා සහනයක් හැටියට ඊට අමතරව අපි ලංකා ගමනාගමන මණ්ඩලය සිසු සර්ය සහ දුෂ්කර මාර්ගවල ධාවනයේ එක්තිබ්බ කටයුතු කරගෙන යනවා. මොකද අපිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය අපිට දවසක ආදායම තිබුණා මිලියන 75ක් විතර. දැන් ඒක මං හිතන්නේ මිලියන 18ට අඩු වෙලා තියෙනවා. රේල්වේ දෙපාර්තමේන්තුවේ දවසක මිලියන 18ක් විතර තිබුණා. ඒක දැන් මිලියන 5ටත් වඩා අඩු වෙලා තියෙනවා. ඉතින් රජයටත් විශාල වැය බරක් දරන්න වෙලා තියෙනවා මේ මගී ප්‍රවාහනය වෙනුවෙන් කටයුතු කරන්න. ඊට අමතරව පුද්ගලික බස් රථ වෙනුවෙන් ගාස්තු වැඩි කිරීමක් අපි ප්‍රතිපත්තියක් ඇටියට කරන්නේ නැහැ. නූත් සෞඛ්‍ය නීති රීති ඇටියට ධාවනය කරනකොට ඒගොල්ලන්ට වෙන අපහසුව සම්බන්ධව අපි අතිරේක ගාස්තු ප්‍රමාණ අය කරන්න අවසර දෙන්න යනවා. ඒ වගේ මේ මොහොත වෙනකොට අපි පුද්ගලික බස් රථවලට ඒගොල්ලන්ට තියෙන මුදල් අභීරකම හින්දා ලීසින් අය කරන එක තාවකාලිකව මාස 6කට නවත්තන්න අපි කටයුතු කරගෙන යනවා. සාමාන්‍ය පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් ජනතා ප්‍රවාහනය කරන්න පුළුවන් කියලා ඒක අපි අංක 1 ක්‍රමයේ හැටියට අරගෙන තියෙනවා. ඒ කියන්නේ මුඛාවරණ පළඳගෙන ඒ කියන නීති රීති අනුව නමුත් හිටගෙන සහ ඉඳගෙන ප්‍රවාහනය කරන්න දෙනවා නම් ඒ අනුව තමයි දැනට පවතින බස් ගාස්තු සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒ ගාස්තුවේ වෙනසක් වෙන්නේ නැහැ. කවම ගාස්තු රුපියල් 12යි. දෙවනි ක්‍රමවේදය අපි සකස් කරලා තියෙන්නේ ඒ තමයි දැනට අපි අනුගමනය කරමින් පවතින ක්‍රමවේදයේ පහුගිය කාසීමා සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි. එතකොට මේ කියන දෙවනි ක්‍රමවේදේ නැත්තම් දෙවනි අවදානම් මට්ටම යටතේ ධාවනය කරන්න තමයි දැනට අපි උපදෙස් දීලා තියෙන්නේ. එතකොට ආසන සංඛ්‍යාවට පමණක් ධාවනය කරනවා නම් අපි සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් දැන් අවම ගාස්තුව 12යි 12 10ක් නම් 12 දැන් අවම ගාස්තු රුපියල් 12යි ඒ නිසා ඒක 14කට ධාවනය කරන තමයි සකස් කරලා තියෙන්නේ දෙවනි ක්‍රමවේදේ. සෞඛ්‍ය අංශ වලින් දැනට අපිට දැනුවත් කරලා තියෙන්නේ දෙවනි ක්‍රමවේදයට ධාවනය කරන්න කියන කාරණා. තුන්වෙනි ක්‍රමවේදේ අපි සකස් කරලා තියෙනවා ආසනයක් හැර ආසනයක්. ඒ කියන දුරස්ථභාවය පවත්වාගෙන ප්‍රවාහනය කරන්නයි කියලා කිව්වොත් නිශ්චිත ප්‍රදේශයක තාම අපිට එහෙම ප්‍රදේශයක කරන්න කියලා උපදෙස් දීලා නැහැ. නිශ්චිත ප්‍රදේශයක මගින් ප්‍රවාහන කරන්න කියලා කිව්වොත් තද බල තර්ජනයක් තියෙනවායි කියලා අපිට කිව්වොත් දුරස්ථභාවය පවත්වාගෙන එමුනොත් ආසනයක් ඇර ආසනයක් මගින් ප්‍රවාහනය කෙරුවොත් ඒ කියන්නේ බස් රථය යන්න පුළුවන් 50යි ආසන සංඛ්‍යාවෙන් එහෙම කෙරුවොත් සාමාන්‍ය බස් රථ සඳහා 1.5ක් ගාස්තුවක් අය කරන්නත් මේ 1.5ක් වැඩි කරන්න නෙමෙයි 1.5ක් අය කරන්න අය කරන්නත් ඒ වගේම අර්ධ සුභෝගී රථ සඳහා සාමාන්‍ය ගාස්තුවෙන් 1.2ක් අය කරන්නත් අර්ධ සුභෝගී සහ සුභෝගී කියන දෙකටම 1.2ක් අය කරන්නත් ඒ වගේම අධි සුභෝගී කියලා තියෙනවා බස් රථ වර්ගයක් සුළු බස් රථ ප්‍රමාණයක් ඒ වගේදී 1.1ක් අය කරන්නත් අපි තුන්වෙනි ක්‍රමවේදේ සකස් කරලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.